රනිල්ලට රාජපක්ෂලාට අපි මතක් කරන්න කැමති. උඹලා පටවන පටවන බදු බර අනිකු සියලු බර මේ රටේ ජනතාව දරාගෙන ඉන්න සූදානම් නැහැ. වහාම මේ කෙලිය නවත්තන්න ඕනේ. නැත්තම් උඹලා සිංහාසන වලින් බහැලා යන්න ඕනේ. ඒකට වැඩි කාලයක් නැහැ කියන එක අපි ජාතික ජනබල වේගය හැටියට පෙන්වන්න සූදානම් කියන පණිවිඩය මේ මොහොතේ දෙනවා. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඔබ කවුරුත් දන්නවා ඕනෑම රටක් බද්දක් නැතුව බදු අය කරන්න නැතුව රටක් පවත්වාගෙන යන්න බෑ. බදු අය කරන්නේ මොකටද? බදු අය කරන්නේ කාගෙන්ද කියන කාරණේ අපි පැහැදිලි කරගන්න ඕනකම තියෙනවා. බද්දක් අය කරන්නේ නැති බැරි එදා වේල කන්න බැරි දුප්පත්කමෙන් පෙළෙන මිනිහගෙන් නෙවෙයි, හොඳ ආදායමක් ලබන කෙනාගෙන් තමයි සැලකිය යුතු බද්දක් ආණ්ඩු ගන්න ඕනකම තියෙන්නේ. බද්දකට ලෝකේ කියනවා බදු වලට යුක්තියක් තියෙන්න ඕන කියලා, බදු වලට සාධාරණයක් තියෙන්න ඕන කියලා ලෝකේ බදු විග්‍රහ කරලා දෙනවා. නමුත් මේ පාලකයෝ ගහන බදු ලංකාවේ ගහන බදු ඒවා ඒ විදිය බදු නෙවෙයි. අපි දන්නවා ගහන බද්දෙන් කන කෑම අඩු වෙනවා නම්, ගහන බද්ද නිසා දරුවන්ට ඉගෙන ගන්න තියෙන අවස්ථා අඩු වෙනවා නම්, ගහන බද්ද නිසා ලෙඩ්ඩුන්ට බෙහෙත් ගන්න තියෙන අවස්ථා අඩු වෙනවා නම්, හැකියාව අඩු වෙනවා නම් අන්නේ බද්දේ සාධාරණයක් නැහැ. අන්නේ බද්දට යුක්තියක් නැහැ. ඒ නිසා මේ අද රනිල්ලා රාජපක්ෂලා ගහලා තියෙන බදු යුක්ති සහගත බදු නෙවෙයි, අසාධාරණ බදු, අයුක්ති සහගත බදු. එහෙනම් ජනතාවට බදු ගැහුවට පාලකයන්ට කමක් නැහැ. ඔබ දැක්කා මේ අලුත් අවුරුද්ද එනවත් එක්කම රාජපක්ෂලාගේ ගෝල බාලයෝ ටිකේ කව්වලා කොළඹ වරායෙන් අදිසුකෝබි බෝගී නෞකාවකට නැගලා ලක්ෂ 25කට ආසන්න අපේ බදු මුදල් වලින් බදු මුදල් වලින් එයාලා රාත්‍රී භෝජන සංග්‍රහ දැම්මා, මදුවිත පානය කළා. මෙන්න මේ ජාතියේ ද්‍රෝහි පාලකයෝ, නීච පාලකයෝ, ජනතාවගෙන් පරිගන්න පාලකයෝ තමයි මේ රටේ ඉන්නේ. මේවා බදු ගහිල්ලක් නෙවෙයි, මේ ජනතාවගෙන් පන්න පන්න පරිගන්න ස්වභාවයක් තමයි අපිට පේන්නේ. ඒ හින්දා අපි රනිල්ට මතක් කරන්න කැමති, ඔයගේ හාම් පුතාලා වෙච්ච රාජපක්ෂලත් මේ ජාතියේ කෙලි කරගෙන එනකොට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට බැහැලා රාජපක්ෂලා පෙන්වුවා වගේ දැන් දෙකම එකට තියලා රනිලලයි රාජපක්ෂලයි පන්නලා දාන්න මේ රටේ ජනතාව සූදානම් කියන පණිවිඩය අපි දෙනවා. පණිවිඩය දෙනවා. කල්පනා කරලා බලන්න ජනතාවට බදු ගහනකොට මේ ආදරණීය අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕනේ පාලකයන්ගේ සුරතලුන්ට, පාලකයන්ගේ හෙන්ටයියන්ට අසීමිත බදු සහන දීලා තියෙනවා. අසීමිත බදු සහන දීලා තියෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියනවා 2022 දෙසැම්බර් 31 වෙනකොට අය කරගන්න බැරි වෙච්ච බදු ප්‍රමාණය බිලියන 904යි කියලා. බිලියන 904යි කියලා. ඔබ කවුරුත් දන්නවා බිලියනයක් කියලා කියන්නේ කෝටි 100ක්. කෝටි 100 ව 904ක් අය කරගෙන නැහැ. බදු අය කරගෙන නැහැ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. කාගෙන්ද මේ බදු අය කරගත්තේ නැත්තේ? කවුද මේ බදු ගෙවලා නැත්තේ? අන්න ලැයිස්තුව තියෙනවා. මේ මාධ්‍ය අපි මේවා කියලා තියෙනවා. මේකේ බදු අය කරලා නැත්තේ රනිල්ලාගේ රාජපක්ෂලාගේ ගෝලයන්ගෙන්. ගෝලයක් දෙන්නෙක්ගේ නමක් කතා කළොත් අපි දන්නවා මහ බැංකුවේ මහා වංචාවක් සිද්ධ වුණා. මේ රටේ ජනතාවගේ මේ බදු අය කරගන්න මුදල් මහ බැංකුවේ තියෙනවා. අන්නේ මුදල් ඔය රනිල්ලා අර්ජුන ඇලෝර්සියස් ලයික් අවුවලා දැවැන්තම මූල්‍ය වංචාවක් කරා මේ රටේ. ඒකට තමයි රාජපක්ෂරු ඡන්ද 69 ලක්ෂයක් ගත්තේ. ඔය රාජපක්ෂලා හිරේ දාලා, ඇලෝසියස්ලා හිරේ දාලා ඒ ගොරා කාපු මුදල් මේ රටට අරගෙන ජනතාවට සහන දෙනවා කියලා. අන්තිමේට මොකද වුනේ? 69 ලක්ෂයේ ජනතාවගේ ඡන්දේ පාවා දීලා අද ඒක බන්දේශියක තියලා අර හොරෙකුටම ජනාධිපතිකම දීලා අන්න අර්ජුන ඇලෝසියස්ට දීලා තියෙනවා දැවැන්ත බදු සහනයක්. එයාට කොච්චර බදු සහනයක් දීලා තියෙනවද? එයාට බදු සහනයක් දීලා තියෙනවා ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 34600ක බදු සහනයක් දීලා තියෙනවා එයාගේ ඉස්කාගාරෙට, මෙන්ඩි සරක්කු ඉස්කාගාරෙට දීලා තියෙන බදු සහනය. බදු සහනය නෙවෙයි නොගෙවපු බදු ප්‍රමාණය, පැහැරෑරපු බදු ප්‍රමාණය. රුපියල් ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 34400ක බදු හොරකමක් සිද්ධ වෙලා තියෙනවා. ඒවට දඬුවම් නැහැ. අද අපි කන හාල් කිලෝ එකට, අපි ගන්න සීනි කිලෝ එකට, අපි ගන්න පරිප්පු කිලෝ එකට, දරුවෙකුට අරන් දෙන කොපි පොතට, දරුවෙකුට අරන් දෙන සපත්තු දෙකට දැවැන්ත බදු ගහලා තියෙනවා. නමුත් උන්ගේ කොම්පැනිවලට බදු ටික සහන දීලා තියෙනවා. බදු අය කරගන්න නැතුව අතහැර දාලා තියෙනවා. ඔය රාජපක්ෂලාගේ වෘතලෙක් වෙච්ච ජොන්ස්ටන් ප්‍රනාන්දුට තියෙනවා ඉස්කාගාරයක්. ඉස්කාගාරයක් එයාට දීලා තියෙනවා ලක්ෂ සංඛ්‍යාත, මිලියන සංඛ්‍යාත, බිලියන සංඛ්‍යාත බදු. බදු වංචා කරන්න ඉඩ දීලා තියෙනවා. ඒ බදු අය කරගෙන නැහැ. ඒ බදු අය කරගන්නේ නැතුව තියද්දී ජනතාවට මේ ජනවාරි පළවෙනිදා
රනිල් රාජවක්සලා සුබ පැතුම එක කවු කරේ කොහොමද දන්නවද? අපි දන්නවා අලුත් අවුරුද්දට ජනතාව කතා කරලා මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා 2024 සමහරු සුබ පැතුවා. රනිල් කොහොමද සුබ පැතුවේ? රනිල් රාජවක්සලා ජනවාරි පළවෙනිදා උදෑසනේ එළි වෙනකොට ජනතාවට දීපු තෑග්ග තමයි වැට් බද්ද 118 දක්වා වැඩි කරා. තෙල් මිල වැඩි කරා. කන කෑමවල මිල වැඩි කරා. බොන බෙහෙත් පෙත්ත මිල වැඩි කරා. වැඩි කරේ 100ට ගානෙන් 18ක් විතරක් නෙවෙයි. 100ට 3ක බදු වැඩි කිරීම විතරක් නෙවෙයි. ඉස්සර මේ රටේ තිබුණා අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක් බදු ගහන්න නැතුව අයින් කළා තිබ්බා. කන බොන කෑම බෙහෙත් තෙත් දරුවන්ගේ අධ්‍යාපනයට ගන්න උපකරණ වැට් බද්දෙන් සම්පූර්ණ නිදහස් කරලා තිබ්බා. අන්නේ නිදහස් කරලා තිබුණු භාණ්ඩ 97ක් නෙවෙයි භාණ්ඩ කාණ්ඩ 97කට මේ රනිල් රාජපක්ෂලා අතයිස්සුවා මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා අන්න ඒකට අනුව සමහර භාණ්ඩවල මිල වැඩි උනේ රුපියල් 10න් 15න් නෙවෙයි සමහර වගේ වැඩි උනේ 100න් 200න් නෙවෙයි 300න් 400න් වැඩි වෙන්න පටන් ගත්තා ජනවාරි පළවෙනිදා නික්මෙනකොට ඉවර වෙනකොට මෙන්න පෙට්‍රල් මිල රුපියල් 20කින් ගියා ඩීසල් මිල රුපියල් 30කට ආසන්න ගානකින් ගියා ගෑස් සිලින්ඩරේ රුපියල් 600කට ආසන්න ගානකින් ගියා අපි ආනමර රාජපක්ෂලාගෙන් අපි ආනමර රනිල්ගෙන් ආදරණීය අම්මලා තාත්තලා තේරුම් ගන්න ජීවත් වෙන්න අමාරුකම තියෙද්දි බොහොම දුෂ්කර වෙලාවේ ජීවත් දුෂ්කරව ජීවත් වෙන වෙලාවේ මුන් බදු ගහනවා නම් මුන් පාලකයෝද මුන් ගහලයෝද කියලා කල්පනා කරලා බලන්න මේ රටේ ජනතාව දඩයම් කරන දඩයම්කාරයෝ වගේ මේ පාලකවාද වෙනකොට ජනතාව පෙළනවා තලනවා පීඩාවට පත් කරනවා මේවට තාමත් ඔබ නිශ්ශබ්දව ඉන්නවද කියලා අපි අහන්නේ මේ බද්ද තවත් වැඩි කරනකම් ඔහොම ඉන්නවද කියලා අපි අහන්නේ මේම කරන්න පුළුවන්ද කියලා අහන්නේ මොකා එහෙම හිටියත් ජාතික ජන බලවේගය ඒකට සූදානම් නැහැ කියන පණිවිඩය දෙන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා මොකද අද වෙනකොට මේ අපේ රටේ ජනතාවට තුන් වේල කන්න බෑ දරුවෙකුට පෝෂදාය ආහාර වේලක් දෙන්න බෑ ඔබ තමුන්නාන්සලා කවුරුත් දන්නවා රාජපක්ෂලා ආණ්ඩුව බලය ගන්නකොට හාල් කිලෝ එක තිබ්බේ රුපියල් 70ට 75ට කිරිබත් කාලා ආණ්ඩුවක් ගෙනාවා රුපියල් 70ට 75ට තිබුණු හාල් කිලෝ එක අද වෙනකොට කීයද අද ඒක රුපියල් 200යි කීරි සම්බ හොයාගන්නත් නැහැ ඒවා 300ටවත් ගන්න විදියක් නැහැ පරිප්පු රුපියල් 65ට ගෑවා ඡන්ද දෙන කාලේ දැන් පරිප්පු කිලෝ එක රුපියල් 400ට කිට්ටුවට ගිහිල්ලා තියෙනවා සීනි කිලෝ එක රුපියල් 75යි 80යි ඡන්ද දෙන කාලේ ඒවා දැන් 400ට කිට්ටුවට ගිහිල්ලා තියෙනවා හාල් මැස්සෝ ටිකක් දරුවෙකුට ගෙනත් දෙන්න ඒ කාලේ රුපියල් 450යි හාල් මැස්සෝ කිලෝ එක අද ඒක රුපියල් 2000ක් වගේ ගිහිල්ලා තියෙනවා බිත්තරේ රුපියල් 14ට 12ට කෑවේ ඡන්ද දෙන කාලේ අද ඒක රුපියල් 65ට ගිහිල්ලා තියෙනවා අපි අහන්නේ මේක බද්දක්ද කෑමපතේ තියෙන එක උදුර ගන්න නරුම ක්‍රියාවලියක්ද කියලා තේරුම් ගන්න කියලා අපි කියන්නේ ඒ ඉන්නේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි මේ ඉන්නේ බදුසිංහ අර ඉන්නේ රාජපක්ෂ නෙවෙයි ඒක බදු රාජපක්ෂලා එඳා අපි කියනවා ජනයා තලලා පෙළලා දාන මේ දේශද්‍රෝහි ජනතා ද්‍රෝහි ආණ්ඩුව වහවහ පන්නන්න ජාතික ජන බලවේගය නායකත්වයේ දෙන්න සූදානම් කියන පණිවිඩය දෙනවා අපි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. කල්පනා කරලා බලන්න උන්ගේ උන්ට බදු සාන උන්ට බදු නොගෙවා ඉන්න ඉඩ දෙනවා. දැන් ඇලෝසියස් මුදලාලිගේ මෙන්ඩිස් සරක්කු කම්පැනියේ මෙන්ඩිස් බොනවා ඒ අරක්කු බොනවනම් බොන්නේ මේ සාමාන්‍ය ජනතාව. ඒ මිනිස්සුන්ගේ මුදල් අය කරලා ඉවරයි. ඒ අය කරපු මුදලෙන් මුදල් ගෙවන්න නැතුව මුන් තාම ඉන්නවා නම් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කම්පැනි අරක්කු ජනතාව බිව්වා. මිනිසුන්ගේ බද්ද ගත්තා ඒ ගත්ත බද්ද ආණ්ඩුවට ගෙවන්න නැතුව ඉන්නවා අන්නේ ඉන්න වෙලාවේ සාමාන්‍ය ජනතාවට මේ විදිහට බදු ගහන එක සාධාරණද යුක්තිසහගතද මේ වගේ පාලකව තව දුරටත් තියාගන්න ඕනද කියලා කල්පනා කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා අනේ පැත්තෙන් ඇයි මේ රටේ ජනතාවගෙන් බදු අය කරන්න කියලා කල්පනා කරලා බලන්න බද්දක් අය කරන්නේ නැවත ජනතාවට සහන දෙන්න ජනතාවට වතුර ටික දෙන්න ජනතාවට විදුලිය ටික දෙන්න ජනතාවට බෙහෙත් තේ ටික දෙන ඉස්පිරිතාලෙට ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න තමයි බදු අය කරන්නේ පාලකයෝ නමුත් මේ අය කරගත්ත බදු වලට මොකද උනේ කියලා විභාග කරලා බලන්න මේ මෙතුවක් අවුරුදු 76යි නිදහසෙන් පස්සේ කොළනිල් පාලකෝ මේ අය කරගත්ත බදු වලට මොකද්ද කරේ කියලා කල්පනා කරලා බලන්න මේ අවුරුදු 76ක් අය කරගත්ත බදු වලින් අද රට බංකොලොත් වෙලා තියෙනවා අපිට දැන් අය කරගෙන බත් අය කරගත්ත බද්දෙන් විදුලිය සාධාරණ මිලට දෙනවද නෑ ඒකත් වැඩි මිලට දෙනවා දැන් පවුල් ලක්ෂ 14ක විතර ලංකාවේ විදුලිය විසන්ධි කරලා එහෙනම් මේ බද්දෙන් විදුලිය දී ගන්න බෑ හිටපිටුමම විදුලිය කපනවා වතුර ටික දී ගන්න බෑ මේ ව්‍යාපාරිකෝ කර්මාන්තකරුවෝ කල්පනා කරලා බලන්න
බද්දක් ඔබ ගෙවලා තියෙනවා. ආණ්ඩුවේ වගකීම තමයි ඔබට සේවාවන් සැපයීම. විදුලිය දෙන්න ඕනේ. ආණ්ඩුව දෙන්නේ නැති ඉඳ ව්‍යාපාරිකෝ කර්මාන්තකාරයෝ මොකද කරන්නේ? අර බද්ද ගෙවලා තවත් මිලක් ගෙවලා ලොකු ලොකු ජෙනරේටර් ගේනලා දා ගන්නවා. ජෙනරේටර් වලට ගෙවන්නත් ඕනේ. බද්ද ගෙවන්නත් ඕනේ. සූර්ය පැනල් හයි කරගන්නත් ඕනේ. දැන් මේ රටේ ජනතාවට බදු වලින් වතුර ටික දෙන්න ඕනේ අඩු ගානේ බොන්න. මුන් ඒක දුන්නද? නෑ ඒක හරියට දුන්නේ නෑ. එන වකුගඩු දෙක නරක් වෙලා එන දැන් කම්පැනි වලින් එනවා වකුගඩු වලට ෆිල්ටර් බෙදන්න. දැන් ජනතාව බදු ගෙවන්නත් ඕනේ වතුර ගන්න. ඒ වතුර නුසුසුසු ඉඳා දැන් ෆිල්ටර් ගන්නත් ඕනේ. වතුර බෝතලේ ගන්නත් ඕනේ. මොකටද බදු ගෙව්වේ? වතුර ටිකක්වත් ආණ්ඩුවට දෙන්න බැරි නම් ආණ්ඩුව බදු ගන්න අධ්‍යාපනය දෙන්න. දැන් අධ්‍යාපනය දෙන්නේ ආණ්ඩුවද? දැන් ජනතාව අධ්‍යාපනයට සල්ලි වියදම් කරන්නේ නැද්ද? දරුවන්ට පාසල් නැති හින්දා පෞද්ගලික පාසල් වලට දරුවෝ දානවා සමහර අම්මලා තාත්තලා. පාසලේ අධ්‍යාපනයේ ප්‍රමාණවත් නැති හින්දා ටියුෂන් යන්න වෙලා තියෙනවා. බදු ගෙව්වා අධ්‍යාපනයක් දී ගන්න ආණ්ඩුව හරි හමන් විදියට. සෞඛ්‍යත් ඔහොමයි. අපි බදු ගෙව්වා රෝහලේ බෙහෙත් නැහැ. කඩෙන් බෙහෙත් ගන්න වෙනවා නම් මොකටද මේ බදු ගෙවන්නේ? කන්න බොන තියෙන කෑම ටිකවත් දෙන්නේ නැතුව මුන් බදු ටික අරගෙන ඕන් ඔහොමයි රාජ්‍ය සේවාව සපයලා තියෙන්නේ. මේවා ආණ්ඩුද? මේවා රටේ ජනතාව පණ පිටින් මරෝන ආණ්ඩුද කියලා කල්පනා කරන්න කියලා අපි ඔබට කියන්නේ. අන්න එහෙම තියෙද්දී බදු වලින් ජනතාවට සාන නොදුන්නට 2024 අයවැය සම්මත කරනකොට ඔබ දැක්කද? අයවැයෙන් ඔබෙන් අය කරගන්න බදු මුදලෙන් පස් දෙනෙකුට වෙන් කරා 101100ක මුදලක් පස් දෙනෙකුට. කවුද මේ පස් දෙනා? ඒ පස් දෙනා තමයි සජිත්ගේ අම්මා හේමා ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජාතියේ අප්පච්චි මහින්ද, අර පොළොන්නරුවේ අප්පච්චි සිරිසේන, අනිත් තාදයා ගෝඨාභය. මේ පස් දෙනාට අපේ බදු මුදල් වලින් 101100ක් මේ 2024ට වෙන් කරලා තියෙනවා. අපේ සීනි පරිප්පු වලින් ගත්ත බදු මුදල් යාලා 101100ක් වෙන් කරලා තියෙනවා. මොකටද ඒ වෙන් කරලා තියෙන්නේ? උන්ගේ විශ්‍රාමික පඩි ගෙවන්න. උන්ගේ විශ්‍රාමික පඩි ගෙවන්න. මං අහන්නේ මේක යුක්තිසහගතද? මේක සාධාරණද? අපේ දරුවට කන්න නැහැ. අපේ දරුවට බෙහෙත් ටික නැහැ. දැන් මේ පෙබරවාරි දෙවෙනිදා පාසල් වාරයේ පටන් ගන්නවා. දරුවන්ට බත් පෙට්ටි අරන් දෙන්න ඕනේ. වතුර බෝතලේ අරන් දෙන්න ඕනේ. පොත් බෑග් එක අරන් දෙන්න ඕනේ. පොත් ටික අරන් දෙන්න ඕනේ. සපත්තු අරන් දෙන්න ඕනේ. ළමයි 3 දෙනෙක් ඉන්න පවුලකට ඒ දරුවෝ 3 දෙනාට ওই බඩු කට්ටලයට අපි ගණන් හදලා බැලුවා. රුපියල් 56000ක් වැය වෙනවා. දැන් කොහෙන්ද මේවා දෙන්නේ? අපිට නොදුන්නට ආන්න අරුන්ට 101100ක් දීලා පස් දෙනෙකුට. මං අහන්නේ සජිත්ට, ඇයි අම්මට ගෙදර ගිහින් තියාගෙන කණ්ඩ දෙන්න බැරිද? බේට්ටි කරන් දෙන්න බැරිද? ඔබේ අම්මා තාත්තා බලාගන්නේ ඔබ නම්. ඇයි සජිත්ට බැරි? ඇයි නාමල්ට බැරි? ඇයි දාම්සිරිසෙන්ට බැරි? ඇයි විමුක්ති කුමාරතුංගට බැරි? ඇයි ගෝඨාභයගේ පුතාට බැරි? ඇයි මේවා නොහිතන්නේ? ඇයි මේවා සාධාරණය කරන්නේ? ඇයි මේවා ඉවසගන්නේ? අන්නේ නිසා අපි කියන උඹලා දැනට කාපල්ලා. ඔව අවසාන භෝජන සංග්‍රහය මේ අවුරුද්දේ අවසාන වෙනකොට ජනතාවාදී පාලනයක් පිටෝලා ඔය සියල්ල අහෝසි කරලා දාන මාධර්මයන් මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ඒ සියල්ල අහෝසි කරලා දානවා. ඔබට මේ බදු ගහන්නේ උන්ට සුරසප විඳින්න. බද්ද ගෙවන එකට බලු දුක, ඌට අපාය. බදු අය කරන්නේ උන්ට තියෙනවා ආන්න පාලකයන්ට තියෙනවා දිව්‍ය ලෝක විමාන හදාගෙන. ওই විමානෙන් උන් බස්සන්න ඕනේ. අපි මේ අපායෙන් ගොඩ එන්න ඕනේ. ගොඩ එන්න නම් කල්පනා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. දැන් පෞගිය දවසේ පාර්ලිමේන්තුවට ගෙනාවා පරිපූර්ණක ඇස්තමේන්තුවක්. පරිපූර්ණක ඇස්තමේන්තුවක් කියන්නේ මොකක්ද? අයවැයෙන් සල්ලි වෙන් කරපු ප්‍රමාණය ප්‍රමාණවත් නොවුනොත්, මගට යනකොට මදි වුනොත්, ආලුතෙන් ආපහු භාණ්ඩාගාරෙන් ඉල්ලනවා වියදමට වෙන් කරපු ප්‍රමාණය මදි, තව මුදලක් සම්මත කරලා දෙන්න කියලා. මොකක්ද ඉල්ලුවේ? කවුද ඉල්ලුවේ මුදල? 102000ක් ඉල්ලුවා පරිපූර්ණක ඇස්තමේන්තුවක් දාලා. 2023 වෙන් කරපු මුදල ප්‍රමාණවත් උන්නේ නැහැ. ඉතිරි බිල් පියවන්න තව 102000ක් ඕනි කියලා ඉල්ලුවා. කවුද ඉල්ලුවේ? රනිල් වික්‍රමසිංහ ඉල්ලුවේ. මොකටද ඉල්ලුවේ? රට සවාරිය යන ටිකට් ටික ගන්න, හෝටල් කුලී ගෙවන්න ප්‍රමාණවත් මදිලු යාට වෙන් කරපු මුදල, තෙල් ගහ ගන්න ප්‍රමාණවත් මදිලු. අපි පරිප්පු වලින් බදු ගෙවමු, අපි සීනි වලින් බදු ගෙවමු, අපි කොපි පොතෙන් බදු ගෙවමු. රනිල ලෝකෙ වටේ සවාරිය යනවා. පරිපූර්ණක ඇස්තමේන්තු දාලා 102000ක් සම්මත කරගත්තා. මං අහනවා UMP ශ්‍රී ලංකා JVP පැත්තක දාන්න, කොළනිල් පාට පැත්තක දාන්න, මේවා යුක්තිසහගතද කියලා මං අහන්නේ. අවුරුදු 76ක් මේ වෙච්ච සෙල්ලම දැන්වත් නවත්තන්න කල්පනා කරන්නේ නැද්ද කියලා මං අහන්නේ. මේවා අයුක්තිසහගතයි. මේ පාරට බැහැයින් බැහිම යුක්තිසහගතයි විතරක් නෙවෙයි, මුන් මේවට ඇහුම්කන් දෙන්නේ නැත්තම් පාරට බැහැලා එක්කෝ ඡන්දෙ දීපල්ලා, නැත්තම් පාරට බැහැලා
panna panna hari mum panna dæmima me rate janathawage wagakima jootukama katira salakanda me yana vidiyata api iwasagena hidiyot tawa issaraatak badu pita badu gahanawa den 18ta wedi hamowotama badu pail ekak arinna kiyala badu pail ekak arinna kiyala 18ta wedi hamowoma den un are badu badu pahara arinawa badu maga arinawa horakama danagat karanawa 18ta wedi ape darupata unta pawa badu pail erala දේවපල්ලම් උන්ට හොරාකන්න තව දුට්ටත් වංචා කරන්න කල්පනා කරලා බලන්න අවුරුදු 76ක් මේරට හදන්න මේරටේ ව්‍යාපාරිකෝ කර්මාන්තකාරයෝ සාමාන්‍ය ජනතාව කොච්චර ප්‍රකෝටි ගාන බදු ගෙවල ඇද්ද මේ ආණ්ඩුවට කොච්චර සල්ලි ආවද විදේශ ආධාර කොච්චර ආවද ආදායම ආවා විදේශ ආධාර ආවා ඒ මදිවට ණය ගත්තා රටේ දේපොළ වික්කා ඔය ඔක්කොම එක්ක හොකර ගත්ත ධනස්කන්ධය Hindu talaga kandata wediya usai 5000 kololin goda gæwwa. Den ewata mokada une? Den onna saana badu malu saana malu aran enawa. Kopi pot aran enawa. Saana malla genawa. Gammulata aapau wadinawa. Atana parlimenthuwe badu walata ata ussala. Minisuge kæma patata badu gahala. Bona behetata badu gahala. Daruwage access potata badu gahala. Jeevath wenna beri karala. Tel tikata badu gahala. Vyapare karmaanthe wattala. Enama den nimal siripala access pot deyak aran gam gaane. ගමට එනවා සාහන මල්ල අරගෙන එනවා අරක බෙදන්නම් මේක බෙදන්නම් කියලා 76 අවුරුද්දක් රවට්ටපෙක නැවත රවට්ටන්න එනවා අපි උඹලට කියන්න ක්ලාස්ටි දැන් ජනතාව රවටෙන්නෙත් නැහැ රවට්ටන්න අපි ඉඩ තියන්නෙත් නැහැ කියන එක මතක් කරන්න කැමති ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරි උන් ඒවා බෙදන්න එනකොට දැන් ජනතාවත් හැබැයි බෙදමින් ඉන්නවා ජනතාවත් බෙදමින් ඉන්නවා පස්ස නොබලා දුවනවා පේනවා ඌ කියලා එලවනවා පේනවා දැන් මේ පාලකයන්ට ඒ ජාතියේ ජනතාවාදී ප්‍රතිචාර ලැබෙන්න ඕන තමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එන්න මේ බදුල්ලේ අද ආරම්භ කරපු උද්ඝෝෂණය බදුල්ලේ විතරක් ප්‍රවාහන එකක් නෙවෙයි රට පුරා ප්‍රධාන නගර පුරාම ජාතික ජන බලවේගයේ මේ උද්ඝෝෂණ පවත්වමින් ඉන්නවා. පාලකව ඇහුම්කන් දෙන්නේ නැත්නම් මේක ලක්ෂ සංඛ්‍යාත වෙලා කෝටි සංඛ්‍යාත වෙලා නැවතත් උඹලගේ මන්දිර වටලන්න එච්චර කල් යන්නේ නැ කියන එක අපි මතක් කරන්න සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය නොකා මැරෙනවද බදු වලට යට වෙලා මැරෙනවද අනාගතයේ දූ දරුවෝ ගැන කල්පනා කරලා මුන් එක හැප්පිලා දෙකෙන් එකක් තීන්දුව කරගන්නවද කියන එකට අපි බයක් නැ කියන එක රනිල්ලට රාජපක්ෂලට මතක් කරන්න සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය එඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දරුවා ගැන හිතන්න රට ගැන හිතන්න හෙට ගැන හිතන්න මේ දුෂ්ට පාලකයෝ පන්නා දමන මේ ගමනට වෙනදට වඩා ජවයක් අරගෙන එඩිතරකමක් අරගෙන ගමට බෑලා බිමට බෑලා ව්‍යාපාරිකයා කර්මාන්තකරුවා කම්කරුවා ගොවියා හම්බෙලා දැනුවත් කරලා එච්චර කල් යන්නේ තව ටික කාලෙකින් මේ පාලකයන් පන්නා දමන තීර්ණාත්මක සංදිස්ථානය එනවා ඒකට සූදානම් වෙන්න කියන ඉල්ලීම කරමින්